ඊ ඩයනාගමගේ අමාත්තුමේ ඉලක් කරගෙන මම දැන් නලින් බණ්ඩාර ගරු අමාත්තුමා අසභ්‍ය ප්‍රකාශයක් කරා. ඒක මේ විදි සමාජගත වෙලා ඒ වගේ මම දැක්කා දිව දික් කරලා මොකද්ද මන් දන්නේ නැහැ කුණු හරපෙකුත් කරනවා. මීට කලින් නියෝජ කතා නැතුව දහන්න. මීට කලින් මේ වගේම සිද්ධියක් වුණා තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා නෑ නියෝජ කතා නැතුව මේක කතා කරන්න අපි ගිහිලා ගෙදර ගිහිලා කතා කරන්න ඕන මේක. නියෝජ්‍ය කතානායකතුමනි මම හිතනවා මේ සමන් ප්‍රිය මන්ත්‍රීතුමා කියන කාරණාව පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. මම ස්තුතියි ඒ ගැන කතානායකතුමාට අවධානය සදා යොමු කරන්න. කතා කරන්න නැත්නම් මොන වෙලාවෙද කතා කරන්න කියන්නකෝ. කිරියල් මහත්මයා මොන වගන්තියටද යෝජනාව කරන්නේ? නෑ ඒක වගන්තියක් නෑ. බොහොම ස්තුතියි. මන්ත්‍රීවරියක් නම් මන්ත්‍රියක් හරි වල්විදියක් දෙහැදෙන්න ඕනේ. මම අහනවා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාගේ හැසිරීම ඉතාමත් අශෝභනයි. ඊයේ ඩයනාගමගේට හෙට කෝකිලා ගුණවදර වෙන්න පුළුවන්. කඩ වෙච්ච වරප්‍රසාදය මොකද්ද? මොකද්ද නලින් බණ්ඩාර කෙරුවේ? නෑ ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්දෙන්න ඔක්කොම නැගිට්ටම් මට මයික් එක දෙන්න කාටද කියලා. කොහොමද වරප්‍රසාද කැඩුනේ කියලා ආයේ කියන්නලු. මේක අර කාන්තා හිංසනයක් විදියට කාන්තාවකට වෙච්ච දෙයක් නැවත නැවත ප්‍රකාශ කරව ගැනීමට මොකද්ද තියෙන ආසාව? මේවා වෙනුවෙන් ඔබතුමාලා මූලාසනේ ඉඳගෙන මේවට අවශ්‍ය කටයුතු කරන්න. නැත්නම් මේ ආයතනය හැල්ලුවටපත් වෙනවා. හොඳයි මන්ත්‍රීතුමා. මම ඔබතුමා ගැන මේ කියන්න හදන. එතකොට මේ කතාවට ලක්විච්ච කාරණේ කාන්තාව පිළිබඳව මොකද්ද කියන කාරණේ ඔබතුමා පැහැදිලි හොයන්න. හැබැයි කුඩු විකුණන මුජුවර් හරි බොහොම සිත කරමන්තු කියලා නම කිව්වා ඊළඟ අහුගිය කාලේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කතා කරපු පාර්ලිමේන්තුවක්. හැබැයි ඒක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සාමාන්‍යයෙන් මොනහරි වුණාම ඒක ලොකු ඉවෙන්ට් එකක් වෙනවා. අපේ සීතා අරබේපොළ ඇමතිතුමිය ගෙදර ඇතුලේ ඉද්දි තමයි ගෙදර ගිනි තියන්න ගියේ. කවුරුත් ඔය කාන්තා සංවිධාන කතා කරේ නැහැ. කෝකිලා මන්ත්‍රීතුමිය ගෙදර ඉද්දි තමයි ගෙදර ගිනි තියන්න ගියේ. කවුරුත් කතා කරේ නැහැ. ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය ගෙදර ඇතුලේ ඉද්දි පිටිපස්සේ පිළිකන්නෙන් පැනලා ගිහිල්ලා බේරුණේ. වම්බට ගරු මන්ත්‍රීතුමාලා අපි දැන් න්‍යාය පත්‍රයට යමු. දැන් ගොඩක් වෙලා ගත වුණාම දැනුම් දීලා තියෙනවා. මට කතා කරන්න දෙන්නේ නැහැ. නෑ ඔබතුමීට කලිනුත් දුන්නනේ අවස්ථාව. නෑ මට දෙන්නකෝ මට විනාඩි දෙකක් දෙන්න. කාරණේ කියන්න. කාරණේ කියන්න කැලිම්. එතකොට දැන් රෝහිණි කවිරත් මන්ත්‍රීතුමිය යහපත් හිටියේ මං හිතුවා එතුමිය මේ කාන්තාව ගැන පෙනී හිටින කෙනෙක් ඇටට මේ ගැන කතා කරයි කියලා. හැබැයි එතුමිය ඉක්මනට යන්න ගියා. සජබේින අර මන්ත්‍රීතුමා කියන මේ මන්ත්‍රීතුමිය කරපු ප්‍රකාශය. ඉතින් එහෙම කියලා කුණුහරුප කියන්නේ කුණුහරුප විදියට හැසිරෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පුළුවන් නම්. මේක කොහොමද මේ නියෝජ කමතන උතුමා පාර්ලිමේන්තුවේ කාන්තාවගේ? කොහොමද ජූලි මාසේ 28 දවල් 11ට මේ පාර්ලිමේන්තුවට භාණ්ඩ වගයක් ඇවිල්ලා තියෙනවා. භාණ්ඩ ඇවිල්ලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ කාර්යාලයට. ඒ භාණ්ඩ අතර ඇවිල්ලා තියෙනවා සුපිරි මෙට්ටයක්. දැන් මේ මෙට්ටේ මේ ජනාධිපතිතුමාගේ කාමරේ තියෙනවා. ඒකේ ඝනකම අඩියකට වැඩි. මෙහෙම මෙට්ටයක් මොකටද ගෙනල්ලා තියෙන්නේ? මේ කාමරය ඇතුලේ මොකටද මේක තියෙන්නේ? ජනාධිපතිතුමාගේ කාමරේ මේ වගේ මෙට්ටයක්. මම දන්න තරම ජනාධිපතිතුමාගේ කාමරේ කවුරක් බුදියන්නේ නැහැ. ඒකේ කවුරු හරි අහංගත වෙනවද කියන ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක්. ඒතකොට ඒක ජනාධිපතිතුමා අහංගත වෙනවද නැත්නම් ජනාධිපතිතුමාගේ කාර්යබන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා අගමැතිතුමා කවුරු හරි පත් කරන්න මන්ත්‍රීවරු කියන අපිත් එන්නම් ගිහලා බලමු. මොකද ඒක ජනාධිපතිතුමාගේ ආරක්ෂාවටත් හොඳයි සභාවේ ආරක්ෂාවට මේ විදිහට බඩු ගේන්න පුළුවන්ද? එතකොට ඒ වගේම ජනාධිපතිතුමාගේ දිවුරුම් දීම් වලට අදාළ සියලු බිල්පත් ජනාධිපතිතුමාගේ පෞද්ගලික සල්ලි වලින් නිරවුල් කරා කිව්වට ඒ සල්ලි නිරවුල් කරලා තියෙනත් මේ පෞද්ගලික ආයතනයේ විසින්මයි. මේ වගේ එකමිනිය කොහොම කළා ඔබතුමාගේ විපක්ෂින් දිදී මතකයි. එතකොට දැන් ජනාධිපතිතුමා එතකොට අගමැතිතුමා විදිහට කැට දියලා කිව්වා අර්ජුන් මහේන්ද්‍රන් යන්නේ මගුල් ගෙදරකට. ගිය ගමන් එනවා කියලා. අද වෙනකන් ගියා ආවෙන්නේ නැහැ. දැන් මේ දෙවනි මිනිහා වෙන්න පුළුවන්. එදා අගමැතිතුමා බ්ලැක්මේල් කළා අර්ජුන් මහේන්ද්‍රන් රටපැන්නා. දැන් දෙවනි මිනිහා අගමැතිතුමාව ජනාධිපති වුණාම මෙට්ට දීලා අඳන් දීලා බොමිසිති කරලා රටපැන්නා. සඳහන් කරන්න ඔබතුමා සභාගත කරන්න එක. මම දන්නේ මෙට්ට උඩ කරන අශෝභන කියා ඒ අමතරට. නෑ නෑ මේ ප්‍රශ්නේ සභාගත කරන්න කරු මන්ත. වැඩක හොරගම් කරන්න දෙන්න බෑ. ඔබතුමාත් ඉන්න ඇඹිලි පිටියේ එහා පැත්තේ හම්බෙගමුවේ මේ කියන සමාගමට අක්කර 20ක් දෙන්න කියලා මෙන්න ලියු මේ ලියු. ඒක වෙනම කාරණයක් කරු මන්තුමා. බොමිසුති මේ සභාව නොමග යවන්නේ පාප නියමත. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.